හොඳින් බලා අවට පරිසරෙන් හා ජනතාවගේ මුවින් නැගෙන හඬ හොඳින් නසන්න. මුලදී වඩුවකල් සපත්තු පාලමට බටහිර දෙසින් මේ ජනතාව පැමිණියේ විශේෂ ක්‍රියාන්විතයක් සඳහා කලපුවේ පස යාකරන ලද කඹයක් ආධාරයෙන් කරවටක් ජලයේ බැස පැමිණි දෙමව්පියන්ගේ ඇගේ සිටි කුඩා දරුවන් කිහිප දෙනෙකු දියේ ගිලී අතුරු දන් වුණා. ඇතැම් මව්වරු පියවරු ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාර හමුවේ පණ බේරා ගැනීමට දිවෙද්දී සිය දරුවන් ආගිය මගක් සොයා ගැනීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ත්‍රස්තවාදීන් යුද්ධයේ අවසන් හෝරා කිහිපයේදීවත් අන්තර්ජාතික ප්‍රජාව අවබෝධ කරගත යුතු සත්‍යතාව මෙයයි. හමුදාව මුදාගත් ප්‍රදේශයට මෙලෙස ළඟාවන වැසියන්ට වෙඩි තබන්නේ බරාවි වලින් පහර දෙන්නේ කුරිරු ත්‍රස්තවාදීන්ද නැද්ද යන්න බැත්ස් අඳන වූ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි දසුනක් වනු නොඅනුමානයි. ඔවුන් දියේ ගිලීමෙන් බේරා ගන්නට වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් වළකා ගන්නට මේ යත්න දරන්නේ මේ ජනතාව කිසිදා දැක නැති ශ්‍රී ලංකා යුද හමුදාව බව මේ දිනවල සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කෑමොර දෙන අන්තර්ජාතික සංවිධාන හා රටවල් දැන්වත් තේරුම් ගත යුත්තක්. මෙච්චර වෙලා ඉඳලා අන්තර්ජාතික ප්‍රජාව දැන්වත් අවබෝධ කරගත යුතු යථාර්ථය මෙයයි. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්නේ ත්‍රස්තවාදීන්ද නොයසේ නම් යුද හමුදාවද යන්න දැන් ඉතාමත්ම පැහැදිලි වන කරුණක්. තුවාල ලැබූ වැසියන්ට මෙලෙස ප්‍රතිකාර කොට ගුවන් මගින් අනුරාධපුර මහරෝහල වෙත පිටත් කර යැවීමටත් යුද හමුදාව පියවර ගත්තා. මේ අතර වන්නි ක්‍රියාන්විත භූමියේ ජ්‍යෙෂ්ඨතම සේනාංකාධිපතිවරයා වූ 57 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මුලදී වූ ප්‍රාණඅපකරුවන් මුදා ගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය නිරීක්ෂණය කළේ ඊයේ පස්වරුවේ. දේශපාලන වශයෙන් පෙන්න ගන්න හදන්නේ පුළුවන් තරම් සිවිල් ජනතාව ඒගොල්ලන් පැත්තේ ඉන්නේ කියලා. නමුත් දැන් මේ එන මේ ප්‍රවණතාවය දැක්කහම ඕන බුද්ධිමත් ඕන කුඩා දරුවෙක්ට හරි තේරෙනවා සිවිල් ජනතාවට දැන් LTT එකෙන් වැඩක් නැහැ. LTT එකේ තිබිත විශ්වාසයක් හරි යම් කිසි දෙයක් තිබ්බනම් ඒ ඔක්කොම දැන් අවසන්යි. LTT එකක් ඉතුරු වෙලා නැහැ. අනිවාර්යයෙන්ම අපිට ඉතුරු වෙලා ඉන්න ප්‍රභාකරන් සහ ඔහුගේ සගයෝ ටික ඔක්කොම විනාශ කරන්න පුළුවන්. ඒක මම දකින විදිහට බොහොම ඉක්මනට සමහර පෑ ගානකින් දින ගානකින් අවසන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒගන විශ්වාසය තියෙනවා බලාපොරොත්තුවත් විශ්වාසයත් දෙකම එකට තියෙනවා. ඊයේ රාත්‍රිය පුරා අද පෙරවරුවේ සාමාන්‍ය ජනතාව වැල නොකඩිමින් මේ ගැඹුරු කලපුව තරණය කර හමුදාව මුදාගත් ප්‍රදේශයට ළඟා වුණා. බ්‍රිගේඩිය ප්‍රසන්නද සිල්වා වඩුවකල් සපත්තු පාලම අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතය මෙහෙවන අතරවාරයේම ප්‍රාණඅපකරුවන් ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මෙහෙවූයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටමයි. 59 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති කර්නල් ලක්සිරි වඩුගේ ප්‍රමුඛ බලසේනාධිපතිවරුන් හා බලඇණි අණ දෙන්නන්
සියලු නිලධාරීන් මෙන්ම සොල්දාදුවෙකුගේම අරමුණ උනේ අසරණ මේ ජනතාව කඩිනමින් හමුදා පාලන ප්‍රදේශයේ වෙත ඇතුළත් කර ගැනීමයි. ත්‍රස්තවාදීන්ගෙන් මුදා නොගත් කලපුවේ එහා යූරේ ජනතාව රැස්කමින් සිටියේ ජීවිතය තවදුරටත් රැකගැනීමේ අපේක්ෂාවෙන්. යුද හමුදා විශේෂ බලකායේ කිමිදුම් කණ්ඩයේ ඇතුළු හමුදා බලඇණි කිහිපයක සෙබළුන් ඊයේ මුළු රාත්‍රිය පුරාම මොවුන් ගලවා ගැනීමේ ක්‍රියාන්විතය සිදු කළා. රූපවාහිනී අමල් සමන්ත මුලතිව් සර්වාර්ථෝඩ්ඩම් සිට.